වැඩසටහන් මාලාවෙන් අපි යලිත් මේ දහවල් කාලේ ඔබ මුණ ගැහෙනවා. ඉතාමත් සුවිශේෂී ධර්ම සාකච්ඡාවකටයි අපි ගමන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. සදහම් මණ්ඩපය තුළ අද දවසේ අපි සාකච්ඡා කරන කාරණාව බවට පත් වෙන්නේ භාවනාව පරලොවට පමණක්ද කියන තේමාව. ඒ ඔස්සේ අපි අද දවසේදී ඉතාමත් සුවිශේෂී ඔබේ ජීවිතයට ඉතාමත් වටින ධර්ම කරුණු කාරණා රැසක් ඉස්මතු කරගන්නට උත්සාහ කරන බවත් මතක් කරමින් ඔබට බොහොම ගෞරවයෙන් බැති සිටින යුතුව ආරාධනා කරනවා මේ සුවිශේෂී සාකච්ඡාව සමගින් සහභාගී වෙන්නට. අපි අද දවසේදී අපගේ දහම් සාකච්ඡාව සඳහා බොහොම ගෞරවපූර්වකව ආරාධනා ලබා දුන්නා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ උපදේශක, ඒ වගේම රාගම දඹෝ ශ්‍රී ලංකා රාම විහාරයේ විහාරාධිපති අවසරයි පට්ටිවිල මහින්ද අපේ හඳුනන වහන්සේට බොහොම ගෞරවයෙන් අපේ හඳුනන වහන්සේ අපේ වැඩසටහන පිළිගන්නේ. ඒ සමගම අපි මේ සුවිශේෂී මාතෘකාව පිළිබඳව බොහෝ කාරණා අපිත් එක්ක වෙදා හදා ගන්නට බොහොම ගෞරවයෙන් ආරාධනා කළා මහාචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ වෛද්‍යතුමන්ට බොහොම ගෞරවයෙන් උතුමාත් පිළිගන්න වැඩසටහන වෙනුවෙන්. ඒ වගේම ශ්‍රී පරාක්‍රමබාහු විද්‍යාලයේ ගරු විදුහල්පති කුමාරසිරි අබේවර්ධන මහතාට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ උතුමාත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා වැඩසටහන සාකච්ඡාව වෙනුවෙන්. අපේ හැමතුනේ අද දවසේ මේ සුවිශේෂී සාකච්ඡාව අපි ආරම්භ කරන්න සූදානම් වෙන වෙලාවේදී අපි කැමති මේ භාවනාව පරලොවට පමණක්ද කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරනකොට භාවනාව කියන තැනින්ම ඒ වචනයෙන්ම සාකච්ඡාවට යම් ආරම්භයක් ලබා ගත්තොත් හරි වටිනවා කියලා අපි විශ්වාස කරනවා. එනිසා වහන්සේට බොහොම ගෞරවපූර්වකව අපි ආරාධනා කරනවා අපේ සාකච්ඡාවට යම් ආරම්භයක් මේ මාතෘකාව පැහැදිලි කරගෙනම ලබා දෙන්න කියලා. උතරංග විශේෂයෙන් අපේ ශ්‍රී ගෞතම විහාරාධිපති බස්නාහිර පළාත සහිත කොළඹ නවතුටුමුණේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක අවසරයි අපේ ශාස්ත්‍රපති ඕමල්පේ සුමරතන හාමුදුරන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩවාසය කරන මහා සංඝරත්නයන් අපේ මහාචාර්යතුමනි විදල්පත්තුමනි ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්වතුනි තරංග භාවනාව ගැන කතා කරන්නෙම මට හිතෙනවා මේ කතා කළේ තුම වෙලාව කට්ටිය ඇහැරගෙන ඉන්න ඕන වෙලාව සතිය තියාගෙනම ඉන්න ඕන වෙලාව දානෙමත් වළඳලා ඉන්නේ නේද දානෙම වළඳලා මතවල් වලින් එක මතක් එන වෙලාව මොන මතද බුද්ධිමත ඕවා එනකොටත් භාවනාව කියන එක සතිය කියන එක ටිකක් එහෙම එහෙම වෙන්න පුළුවන්. භාවනාව ගැන විස්තර කරන්න කලින් ඒකටත් උත්තරයක් භාවනාවෙන්ම දීලා තිනවා. ආහාරය අරමුණු කරගෙන කරන සමත භාවනාවකුත් තියෙනවා. හරි අපුරු මාතෘකාවක් තරංග මේ භාවනාව මේ පරලොවට පමනක්ද කියලා අහනකොටම අපේ මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් තියෙනවනේ මොනවද? දාන, සීල, භාවනා. දැන් එතකොටම තේරෙනවා එතකොට භාවනාව කියන්නේ මොකද්ද? පුණ්‍යක්‍රියාවක්. පුණ්‍යක්‍රියාවක්. එතකොට මේ පුණ්‍යක්‍රියාවන්ගෙන් පින් වලින් පින් විපාක දෙන්නේ බොහෝ වෙලාවට මොන වගේ වෙලාවද? මෙලවදී විපාක දෙන්න පුළුවන්, ඊළඟ භවයේ විපාක දෙන්න පුළුවන්, ඉඩ ලද අවස්ථාවකදී විපාක දෙන්න පුළුවන්, විපාක නොදෙන්නත් පුළුවන්. කුසල හෝ අකුසල දෙකම. හැබැයි භාවනාව කියන එක ගත්තාම මෙලවදීම විපාක දෙන්න පුළුවන් කුසල කර්මයක්. ඒක තමයි මේ භාවනාවේ තියෙන වැදගත්කම. ඇයි එහෙම මම කියන්නේ? භාවනාවෙන් වෙන්නේ සිත තැම්පත් කරගන්නවා, එක අරමුණකට ගන්නවා, සමාධිගත කරගන්නවා. අපේ නිවන යන මාර්ගයේ, නිවන් කරා යන මාර්ගයේ ප්‍රධාන කණු තුනක් තියෙනවා. මොනවද? සීල, සමාධි, ප්‍රඥා. එතකොට ඔක පටන් ගන්න සීලයෙන්. සීලයෙන් පටන් අරගෙන ඒක සවිමත් කරන්නේ, ශක්තිමත් කරන්නේ, ප්‍රබල කරන්නේ සමාධිය. ඒකට සමාධියට එන්න තියෙන
පාර තමයි භාවනාව. එතකොට භාවනාව ඔස්සේ තමයි ප්‍රඥාවට යන්න ඕන. දැන් ඔබට තව ප්‍රශ්නයක් ඇති වෙයි. දැන් දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වෙනකොට තව තැනක බුදුන් වහන්සේ වදාරනවා පුණ්‍ය පාප පහීනස්ස. නිවන් දකිනකොට පිම්පව් දෙකම නැති කරනවා. ඔව්. භාවනාවත් ඒ ගොඩේ තියෙන්නේ. මේ ටික මම මේ කියන්න උත්සාහ ගන්නේ සමහරු කෙනවනේ දානේ නම් මොකද ඕන කෙනෙකුට දෙන්න බැරි අපි නම් භාවනා තමයි කරන්නේ. මේ කියනනේ. ආ. සමහරු කෙනෝ නැහැ ඊට වඩා වටින්නේ සීලය තමයි. අපි සීලය සමහර ඉතින් හාමුදුරන්ටත් වඩා සිල් පුරෝගෙන ඉන්න බව පෙන්නනවා. එතකොට මේ එකක්වත් උස්සෝ පහක් කියන්න බෑ. නිවන් කරා යන ගමනේ දාන සීල භාවනා කියන තුනම ඕන. එතකොට අපි නිවන් කරා යනකොට සීල සමාධි ප්‍රඥා කියන කරුණු තුනෙන් ඉන්නත් ඕන. එතෙන්දි මැද මාවත ශක්තිමත් කරලා දෙන්නේ භාවනාව තුලින්. එතකොට භාවනාව ගත්තහම ඔන්න දැන් කෙටියෙම පැහැදිලි කරගමු. එකක් තමයි භාවනාවෙන් අපිට ලබන ඵලය මෙලෝදීම ලබන්න පුළුවන් පළවෙනි දේ. මෙලෝදීම ලබන්න පුළුවන් ශක්තිය තියෙන කුසල කර්මයක් තමයි භාවනාව කියලා කියන්නේ. එතකොට ඊළඟ එක තමයි මේ භාවනාවේ තියෙන ශක්තිය සිත එක අරමුණකට ගන්නවා, සිත සමාධිගත කරගන්න පුළුවන්. එතකොට භාවනාව ගත්තාම ওই පෙඳුන් අහලා තියෙනවා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඕක අපි කොටස් තුනකට ගන්නත් පුළුවන්. හැබැයි ජනප්‍රිය විදිහට අපි දන්න විදිහට නම් භාවනාව සමත භාවනා සහ විදර්ශන භාවනා කියලා කොටස් දෙකකට බෙදෙනවා. දැන් කෙනෙකුට නිවන් යන මාර්ගයේ සමත භාවනාවෙන් කරන්නේ සමාධිගත කරන එක. සමාධිගත වෙනවා කියන එක අපි සරල උදාහරණයක ගත්තොත් අපේ මහාචාර්යතුමා පස්සේ ඒක අපූර්වට විග්‍රහ කරයි වෛද්‍යවිද්‍යාව පැත්තනොත්. සරලව ගත්තොත් අපි වේගයෙන් වාහනයක යනකොට දෙපැත්තේ තියෙන රූප මොකද වෙන්නේ? ගොඩ නැගිලි මොකද වෙන්නේ? ඊළඟට ගස් කොළන් මොකද වෙන්නේ? අපි යනෝ වගේ නෙවෙයිනේ අපිට දැනෙන්නේ. ගස් කොළන් දුවනවා, ගොඩ නැගිලි දුවනවා. අන්න ඒ වගේ ඔහොම ඉන්නකොට අපිට අර අපි යනකොට වටේ ඉන්න ගස් කොළන් දුවනෝ වගේ, ගොඩ නැගිලි දුවනෝ වගේ දැනෙනවා වගේ තමයි අපේ සිතුවිලි සහ සිත් පරම්පරා. එතකොට ඒක එහෙම නෙමෙයි, ගස් එතන තියෙන්නේ, ගොඩ නැගිල්ල එතන තියෙන්නේ කියන එක දැනෙන්න නම් අපි නැවතිලා බලන්න එපැයි. හැබැයි අර බුදුහාමුදුරුවන් අඟුලිමාලට කිව්වේ ඇවිදිමින් වේගයෙන් දුවමින් වේගයෙන් නැවතිච්ච අඟුලිමාලට කියනවා මම නැවතිලා ඉන්නේ, ඔබ නවතින්න. නැවතිච්ච කෙනාට මේ කියන්නේ. ඒ වගේ කතන්දරයක් තමයි භාවනාවේ සිද්ධ වෙන්නේ. අර එහෙම දුවන ගමන් කරන හිත එක අරමුණක එක නිමිත්තක ගන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දෙනවා භාවනාවෙන්. එතකොට විදර්ශනාව කියලා කියන්නේ කෙලින්ම සිතේ කර්මුණකට ගන්නවා කියන එක නෙවෙයි, කෙලින්ම නිර්වාණය පාදක කරගෙන නිවන ඉලක්ක කරගෙන අපේ ප්‍රඥාව වැඩි දියුණු කරගන්න එක. එතකොට තවත් විදිහකට බැලුවොත් එතන පුච්චල ප්‍රභේදයකින් තොරව පරමාර්ථව බලන, පරමාර්ථය හොයන, යථාර්ථය හොයන එක තමයි විදර්ශනාව කියලා කියන්නේ. දැන් කෙනෙකුට පුළුවන් විදර්ශනාවෙන් පටන් අරන් නිවන් දැකලා ඕන්නම් සමතේකට එන්නත් පුළුවන්, සමත භාවනාවට එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. ඇයි එහෙම කියන්නේ මම? කෙනෙකුට සමත භාවනාව කළා විදර්ශනා භාවනාවට එන්නත් පුළුවන්, ඒක ලේසි ක්‍රමයයි. හැබැයි හැමෝගෙම දැනුම, බුද්ධිය, කුසලතා, නිපුණතා එක සමාන නැති හින්දා හුඟක් අය යන්නේ හිතේ කර්මුණක තියාගෙන තැම්පත් කරගෙන ඊට පස්සේ විදර්ශනාවට යනවා. ඔබ අහලා තියෙනවා සමහර රහතන් වහන්සේලා රහත්භාවයට පැමිණිලා පස්සේ ධ්‍යාන සිත් වඩා ගන්නවා. දැන් ලෝකෝත්තර සිත් 8යිනේ තියෙන්නේ. ඒ ලෝකෝත්තර සිත් 8 40ක් වෙන්නෙම
අර සෝවාන් වෙච්ච කෙනෙක්, සකෘදාගාමි වෙච්ච කෙනෙක්, අනාගාමි වෙච්ච කෙනෙක්, අරහත් භාවයට පත් වෙච්ච උත්තමයෙක් රූපාවචර හෝ අරූපාවචර ධානසිට වඩනවා. රූපාවචර හෝ අරූපාවචර ධානසිට කරන්නේ විදර්ශනා භාවනාවෙන් නෙමෙයි, ඒක කරන්නේ සමත භාවනාවෙන්. ඒතකොට රහත් වෙලා කෙනෙකුට සමත භාවනාව වඩන්න පුළුවන්. ඒතකොට මම මේ සරලව අපේ තරංග මහත්මයා මම මේ භාවනාව පිළිබඳ මූලික හැඳින්වීම කරන්නේ භාවනාවෙන් වෙන්නේ ක්‍රම දෙකක්. භාවනාවෙන් ඍජුවම නිවන කරා යන මාර්ගයක් තියෙනවා, ඒක විදර්ශනාව. ඊට අමතරව සිත එක අරමුණක පිහිටවාගෙන සිත සමාධිගත කරගෙන අර එක දෙයක් ගැන නැවතිලා බලන් ඉන්නවා වගේ හිත හදාගන්න මට්ටමට හිත ශක්තිමත් කරගන්න එක සමත භාවනාවෙන් සිද්ධ වෙනවා. ඔය දෙකම එකසරේ කරන්නත් පුළුවන්. ඒකමඟ ඔක තුන් ආකාරයකට අපිට හිතන්න පුළුවන් කියලා. මං හිතනවා ආරම්භය මේ ප්‍රමාණවත් කියලා ඉස්සරහට අපිට යන්න පුළුවන්. අපි මේ ගැඹුරු කරුණු කාරණා සාකච්ඡා කරන අවස්ථාවක්. හැබැයි ඒවා බොහොම සරලව අපි හැමෝටම දැනෙන විදිහට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේත් අපේ විද්වත් දෙපළත් අපට මේ දේවල් පැහැදිලි කරලා දෙනවා කියන විශ්වාසයත් එක්ක අපි ඔබටත් ආරාධනා කළේ සදහම් මණ්ඩපයට ගොඩ වෙන්නට කියලා. අපි අද කතා කරන මේ භාවනාව කියන කාරණාව විශේෂයෙන්ම මේක පරලෝවට පමණක්ද කියන ප්‍රශ්නයයි තේමාව බවට පත් උනේ. නෑ, එය පරලෝවට පමණක් නෙවෙයි, එය මෙලොව ජීවිතයටත් ඉතාමත් වටිනවා කියන කාරණාව අපේ හාමුදුරුව අපිට හොඳින් පැහැදිලි කරලා දුන්නා. වෛද්‍යවරයෙක්, මහාචාර්යවරයෙක්, අපිට හැමදාම හිතවත් කෙනෙක්, අපේ වැඩසටහන වල නිරන්තරයෙන්ම අපි සමග මුණ ගැහෙන කෙනෙක්, සමාජයේ යහපත් දේ තිළිණ කරන කෙනෙක්, සමාජයේ රාජපක්ෂ මහාචාර්යතුමා. ඔබතුමාට ඍජුවම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න මට හිතෙනවා වැඩසටහන පටන් ගද්දිම. වෛද්‍ය විද්‍යාත්මකව භාවනාව කියන කාරණාව ඔප්පු කරගෙන තියෙනවාද කියලා කෙටි ප්‍රශ්නයක් ඇහුවොත් මොකද්ද උත්තරය? ඔව්, අද මේ උතුම් බක්පුර පසළොස් පොය දවසේ අපේ ඕමල්පේ සුමරතන නායක ස්වාමින් වහන්සේන්ද මේ වැඩ සිටින නායක ස්වාමින් වහන්සේගෙන් ද අවසර තරංගහපු ප්‍රශ්නෙට දැන් අද තමයි නූතනේ වෛද්‍ය විද්‍යාව බොහොම දියුණුයි කියලා සැලකෙන වෛද්‍ය විද්‍යාවේ නවතම සොයා ගැනීම තමයි අපේ ඇඟට සහ ශරීරයට සහ මනසට මේ දෙකම ලෙඩ වෙනවනේ. මේ දෙකටම තියෙන අද්දුටු ප්‍රත්‍යක්ෂම බෙහෙත භාවනාවයි. ඔය කිසිම රසායනික බෙහෙතකටත් වඩා වෙන කිසි දෙයකට වඩා මේ මනස සහ ශරීරය සුවපත් කරන්න තියෙන අද්දුටු ප්‍රත්‍යක්ෂම ඖෂධය භාවනාවයි. විශේෂයෙන්ම මේ බෞද්ධ භාවනාව. ඒක අපිට දැන් මේ වෛද්‍යවරයෙක් වශයෙන් ඒ අපි භෞතික විද්‍යාව සම්බන්ධයෙන් මේ ශාරීරික දේවල් ඉගෙන ගත්ත කෙනෙක් වශයෙන් තවදුරටත් අපේ හාමුදුරනේ ගැඹුරට හදාරන්න තේරෙනවා මේ ලෝකේ පහළ වෙච්ච විශිෂ්ටතම වෛද්‍යවරයා ගෞතම බුදුපියාණන් වහන්සේ කියලා. ඒ කාය තර්කයෙන් තොරයි. ඒ එපමණක්ම උන්වහන්සේ මේ නාම රූප කියලා කොටස් දෙකකට අපිව බෙදලා කොහොමද මේ කතන්දරේ වෙන්නේ කියන එක බොහොම නිර්වුල්ව පැහැදිලිවම කිසිඳු සැකයකින් තොරව දේශනා කරපු උත්තමයන් වහන්සේ. ඉතින් අද වගේ දවසක මේ ශ්‍රී ලංකාවට දෙවන වරට වැඩම කරපු දවස අද උතුම් නාගදීපේට අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් බොහොම වටින මාතෘකාවක් භාවනාව පරලෝකයට පමණක්ද කියන එක අපේ නායක හාමුදුරුවෝ බොහොම පැහැදිලිව සඳහන් කළා. මට තව පොඩ්ඩක් එතෙන්ට කියන්න අවසර. ඇත්ත වශයෙන්ම ගත්තාම ඔබ වහන්සේ සමත සහ විපස්සනා කියන මේ කොටස් දෙක ගැන කතා දේශනා කරපු වෙලාවේ මේ විපස්සනාව නැත්තම් විදර්ශනාව කියන කොටස ඇත්තටම බුදු කෙනෙක් පහළ වෙලාම දේශනා කළ යුතු ධර්මයක්. සමත භාවනාව ඊට පෙරත් බුදු කෙනෙක් පහළ වෙන්න පෙරත් සමත භාවනා කොටස් තිබ්බා. සිත එකඟ කර ගැනීමේ කටයුතු තිබ්බා. නමුත් මේ විදර්ශනාව කියන කොටස බුදු පියාණන් වහන්සේ නමක්ම දේශනා කළ යුතු දෙයක්. ඉතින් මේ එතකොට අපිට දැන් අපි ගිහි සමාජයේ වශයෙන් අපිට එනවා අපිට තර්කයක් නැත්නම් අපිට ගැටලුවක් වෙනවා
මේ භාවනා කරලා නැත්නම් විදර්ශනා වඩලා අපේ නායක ස්වාමීන් වහන්සේ දේශනා කළා වගේ මාර්ගඵල ලබන්න පුළුවන්ද කියලා. මොකද්ද ඒකට උත්තරේ? අනිවාර්යයෙන්ම පුළුවන්. මාර්ගඵල ලබන්න අනිවාර්යයෙන්ම පුළුවන් මේ කාලෙත්. ඒ නිසා වහ වහාම එයට උත්සාහ කරන එක තමයි අපි කළ යුත්තේ. මේ බුද්ධ දේශනාවේ බොහෝම පැහැදිලිව අංගුත්තර නිකායේ තියෙනවා අපේ හාමුදුරනේ ඔබ වහන්සේ කියයි මේ ශාසනය කොහොමද අන්තර්ධාන වෙන්නේ කියලා. අන්තර්ධාන වෙන කොටස් කීපයක් තියෙනවා. පළවෙනියටම අන්තර්ධාන වෙන්නේ අධිගම අන්තර්ධානය වෙනවා. කියන්නේ සෝවන් සකදාගාමි අනාගාමි අරහත් තුන් වහන්සේලා ඉවර වෙනවා. හැබැයි ශාසනය පවතිනකම් අපිට මේ බුද්ධෝත්පාද කාලේ දහස් ගාණෙන් ලක්ෂ ගාණෙන් කෝටි ගාණෙන් අධිගමයටපත් වෙන්න හැකියාව තියෙනවා. ඒ කාලෙක අපි ඉන්නේ. එම නිසා මේ භාවනාව තමයි මම හිතන්නේ අපේ ස්වාමින් වහන්ස අපි සියලු දෙනාම ඉතාම ධෛර්යවන්තව නොකඩවා සිදු කළ යුතු දේ කියන එක මේ අපේ හිත හදාගන්න වැඩි. දැන් වෛද්‍ය විද්‍යාත්මකව ඇහුවහම අපිට වෛද්‍යවරු වශයෙන් අපිට එන්නේ කවුද? අපිව හම්බෙන්න ඉන්නේ රෝගීන්. මානසික රෝගීන් වෙන්න පුළුවන්, ශාරීරික රෝගීන් වෙන්න පුළුවන්. දැන් බුද්ධ දේශනාවට අනුව අපි පෘථග්ජන ස්වභාවයේ නම් සෑම පෘථග්ජනෙකම උන්මත්තකේ කියලා තමයි දේශනාවේ තියෙන්නේ. සබ්බේ පෘථග්ජනා උන්මත්තකා කියලා. නමුත් අපි සමාජ සම්මුතියට අනුව අපි රාමුගත කරගෙන ඉන්නවා. ඇයි මේ සෑම පෘථග්ජනෙකම උන්මත්තකේ කියලා උන්වහන්සේ දේශනා කරන්න ඇත්තේ? උඹට මොකක් හරි අදහසක් තියෙනවද? අපිට කොයි වෙලේ අපේ මානසික මට්ටම කොයි වෙලේ වෙනස් වෙයිද දන්නේ නැහැ. අපිට කිසිම ගැරන්ටි එකක් දෙන්න බෑ. විශ්වාසයෙන් කියන්න බෑ මට නම් තරහ යන්නේ නැහැ. මට නම් ලෝභකමක් ඇති වෙන්නේ නැහැ. මට නම් මසුරුකම ඇති වෙන්නේ නැහැ කියලා කියන්න බෑ නේද? රහතන් වහන්සේ නමක් සියලු කෙලෙස් නසනකම් මේ කතන්දරේ අපි එදිනෙදා ගත කරනවා. එතකොට මං අපි ගාවට ඉන්නේ රෝගීන්. මානසිකව හෝ කායික රෝගීන් තමයි එන්නේ. දිනපතාම එනවා. අපි ගිහිල්ලා මේ ඉස්පිරිතාලවල රෝහල්වල බලන්න වෙන්නේත් රෝගීන්. එතකොට රෝගීන්ට වයස් සීමාවක් නැහැ. අද ඉපදිච්ච ළමයා ඉඳන් අවුරුදු 100ක් වෙනකන් නම් දැන් ඉන්නවා බොහොම දුර්ලභයි. නමුත් 90 ගානක් විතර වෙනකන් ඉන්න ස්ත්‍රී පුරුෂ බාල මහලු සියලු දෙනාම රෝගී වෙනවා. කොයි වගේ රෝගවලටපත් වෙනවද කියන එක ගැනවත් අපිට විශ්වාසයක් නැහැ. මට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් මා ඇතුළු අපේ ස්වාමින් වහන්සේ ඇතුළු අපි සියලු දෙනාම රෝගී වෙනවා. සහ අපි සියලු දෙනාම මරණයටත්පත් වෙනවා. ඒක පරම සත්‍යයක්. ඒක නම් ඇත්ත කියලා කිව්ව හැකි. ඊට වෙනස් අනාවැකි නම් කියන්න බෑ. මැරෙන එක නම් ටක්කෙටම කිව්ව හැකි අපි ඔක්කොම මැරෙනවා කියලා නේද? එතකොට පරලොව ගැන කතා කරන්න ඉස්සර මෙලවට කොච්චර භාවනාව අවශ්‍ය වෙනවද කියන එක අපිට දැන් ප්‍රත්‍යක්ෂ වශයෙන් පැහැදිලි වෙලා තියෙනවා. මොකද මේ මනස දැන් බුදුපියාණන් වහන්සේ බෙදුවා නාම රූප කියලා. මේ මනසත් කයත් මේ මනසයි කයයි තමයි අපි නිරන්තරයෙන් මේ දැන් පාවිච්චි කරන මෙවලම. අපි මේ ලෝකේ ඉන්නකොට අපි මේ පාවිච්චි කරන මෙවලම. ඉතින් මේක හැදිලා තියෙන බව හොඳටම බෙදලා පෙන්වෙයි බුදුහාමුදුරුවෝ ගිරිමානන්ද සූත්‍රයේ මේ කුණප කොටස් ගැන. ඒ වගේම දැන් අපි X-ray එකකින් MRI එකකින් සහ කපල විච්ඡේදනය කරලා බලනකොට අර කියපු ඔක්කොම ටික ඒ විදිහටම තියෙනවා. ඒතර උන්වහන්සේ නිකන් මේ හිතාගන්න බෑ. එහෙනේ අසම සමයි කියන්නේ මහා ප්‍රඥාවක් කියන්නේ ඒකනේ. ඉතින් එතකොට දැන් මේක මේ මෙවලම දරනකොට අනිවාර්යයෙන්ම මේක ජරාවටපත් වෙනවා, ව්‍යාධියටපත් වෙනවා, මරණයටපත් වෙනවා කියලා තියෙනවා. ඒක අපි කාටවත් මේ වළක්වන්න බෑ. ඒ හින්දා අපි දැන් වයසට යන්න කැමති නැහැ. විශේෂයෙන්ම අපේ කාන්තා පිරිස වයසට යන්න කැමති නැහැ. වයසට යන්න වයස වැඩියෙන් කියන එකම කණ්ඩායමයි මට හම්බෙලා තියෙන්නේ මේ ස්වාමින් වහන්සේලා. ස්වාමින් වහන්සේලා කැමති ටිකක් වැඩිපුර වයස කියන්නේ. එහෙම නේද අප්පා? හරි වයස. මේ හැබැයි කාන්තාව බොහොම කැමති නැහැ. ඒ නිසා අපි නොඑක්
ආලේපන දේවල් කරනවා සමහර වෙලාවට වයස හංගන්න. නමුත් ඒක අපිට කරන්න බෑ. හැබැයි ওই වයස හංගන ওই සියල්ලටම හොඳම උත්තරේ තමයි භාවනාව. දැන් මම මේ කියන්න බලාපොරොත්තු වෙන්නේ කායික වශයෙන් මානසික වශයෙන් තමන්ට තියෙන හොඳම බේත තමයි මේ භාවනා කිරීම. ඒක සමත භාවනා හෝ විදර්ශනා භාවනා කියන දෙකොටසම ඒකට සම්බන්ධ වෙනවා. මොකද ලෝකේ දියුණු වෙන්න අපි දැකලා තියෙනවා මිනිස්සු ඉන්නේ අපේ හාමුදුරුවනේ අසතුටෙන්. මිනිස්සු සතුට හොයාගෙන තමයි ගොඩක් ජාති කරන්නේ. නමුත් අවසානයේ අපිට ඉතුරු වෙන්නේ අසතුටක්, පීඩනයක්. අපි ඒකට කියනවා ආතතියක් කියලා. මේ මානසික ආතතිය කියන එක අද ලෝකේ හැමෝටම එන ප්‍රශ්නයක්. හැමෝටම ඒක ජීවත් වීම සඳහා, මුදල් හෙවීම සඳහා, ආහාරය සඳහා සමහර වෙලාවට එදිනෙදා ජීවිකාව ගත කිරීම සඳහා පුදුමාකාර මානසික ආතතියක් අපිට තියෙනවා. දැන් ඔබ දන්නවද අපි හොයාගෙන තියෙනවා මේ කයට වැළඳෙන, මනසට වැළඳෙන රෝග 70% සිට 90% දක්වා ඒකාන්තයෙන්ම මේ මානසික ආතතිය කියන එක බලපානවා. මේ මානසික ආතතිය මිදෙන්න තියෙන ප්‍රත්‍යක්ෂ දිව්‍ය ඖෂධය භාවනාවයි. භාවනා. ඒ නිසා පිටරටවල්වල විශේෂයෙන්ම යුරෝපේ මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් කියන්නේ මේ හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් ව්‍යාපාරය. මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් කියන්නේ දැන් තේරෙනවා නේද? ඒගොල්ලෝ වෙනම කෝස සදාගෙන නොඑක් හේතු, ඒ කියන්නේ දියවැඩියාවෙන් මිදෙන්න මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන්, අධික රුධිර පීඩනයෙන් මිදෙන්න මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන්, මානසික ආතතියෙන් මිදෙන්න මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන්, ලස්සන වෙන්න මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන්. ඔන්න ඔයගේ එක එක පැකේජස් තියෙනවා අපේ හාමුදුරුවෝ. එතකොට දැන් මේ අපි හැබැයි මට හිතෙනවා, මට පෞද්ගලිකව හිතෙනවා මේ මෙවැනි බුද්ධෝත්පාද කාලයක අපි බෞද්ධ රටක ඉපදිලා බුදුහාමුදුරුවෝ දැන් අද වගේ දවසක දෙවෙනි වරටත් මේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කරපු රටක ඉපදිලාත් අපිට මේක ලේ උරුමෙන්, අපිට උරුමෙන් ලැබිච්ච මහා දායාදයක් ලැබිලාත් ශ්‍රී ලාංකික වශයෙන් අපි භාවනා කරනවද කියන ප්‍රශ්නය මට නම් තියෙනවා. ඒක සමහර වෙලාවට මේ ඉන්නකොට අපි භාවනා කරනවා මදි නේද, සමහර විට භාවනාවට අපි යොමු වෙලා නෑ නේද කියන එක මට නම් පෞද්ගලිකව තියෙනවා. මම හිතනවා පෞද්ගලිකව අපි මොන දේ කරන්නත් ඉස්සර අනිවාර්යෙන්ම භාවනා කළ යුතුයි. භාවනා කළ යුතුයි. අපේ ස්වාමින් වහන්සේ කියයි මොන ඉරියව්ද කොහොමද ප්‍රායෝගිකව කොහොමද ඒ කරන්නේ කියලා. අපි අද ඉඳන් හරි අදිෂ්ඨාන කරන්න ඕනේ දවසකට විනාඩි 5ක් 10ක් වත්, පැය 24ක් තියෙනවා මේ දවසට ඔල්ලෝසු කටුවේ, අඩු ගානේ පැය භාගයක් වත් මේ භාවනා කරන්න ඕනේ. ඒක මෙලව පරලොව දෙලව යහපත පිණිසම හේතු වෙනවා. ශාරීරික වශයෙන් මානසික වශයෙන් තියෙන බොහෝ ලෙඩ රෝග අඩු වෙනවා සහ නැති වෙනවා. ඒ නිසා මේ බුදුහාමුදුරෝ දීපු මේ ප්‍රත්‍යක්ෂ ඖෂධය ඇයි අපි පාවිච්චි නොකරන්නේ කියන ප්‍රශ්නය මගේ ඉස්සරහනම් තියෙනවා. ඔබසුතේ ඔබතුමාට මහජාතෘතුමනි, භාවනාව කොයි තරම් වටිනවද? මෙලොවටත් පරලොවටත් ප්‍රතිඵලදායක භාවනාව සමගින් අපි දවසකට විනාඩි කිහිපයක්වත් වෛද්‍යතුමා කිව්වා වගේ පැය භාගයක්වත් වෙන් කරනවා නම් ඒක හරි වටේ. මේ සියලු කාරණාත් එක්ක අපි කතා බහ කළ යුතු දේවල් බොහොමයක් තියෙනවා. අපි විදුහල්පතිතුමා ගාවටත් අපි යන්න ඕන. ඒ සියල්ලට කලින් අපි සජීවී වැඩසටහනකින් මේ වෙලාවේදී ප්‍රධාන පාලක මැදිරියට කෙටි විරාමයක් සඳහා සම්මන්ත්‍රණය ලබා දෙනවා. ඉන් අනතුරුව අපි යලිත් මේ සජීවී කතා බහ තුළට ඔබව රැගෙන එන්න සූදානම්. සිහියෙන් යුතුව, සතියෙන් යුතුව අප සමග රැඳෙන්නට ඔබට අපි ආරාධනා ඒ සමගම ලබා දෙනවා.